ඉතින් ඔන්න කුවෙට්වල අලුත් වැඩක් වෙන්න තමයි යන්නේ. ස්මාර්ට් අයිඩිය එකක් හඳුන්වලා තියලා තියෙනවා. ඉතින් මෙතන ගොඩක් කාරණු කාරණ ඇතුළත් කරලා තියෙනවා කියලා තමයි සටහන් කරන්නේ. ඔයාගේ වීසා එක පිළිබඳව විස්තර ගොඩක් මේ ස්මාර්ට් අයිඩිය එකට ඇතුළත් කරනවලු. ඔයාගේ වීසා වර්ගය, ඔයා කාදම්ද, නැත්තම් ඔයා සූනකාමයකට ඉන්නවද, ඔයා රජයේ සේවයක් කරනවද, නැත්තම් එළියේ ප්‍රයිවට් තැනක වැඩ කරනවද, ඔයා නිවසක වැඩ කරනවද, ඔයා වැඩ කරන තැන සේවකයන් කීයක් ඉන්නවද, ඔයාගේ වීසා එකට අදාළ රැකියාව මොකද්ද, ඔයාගේ කපිල් කවුද, ඔයාගේ ෂෙරිකා එක තියෙන්නේ කොහෙද, ඒ වගේ ගොඩක් තොරතුරු, කපිල්ගේ විස්තර, ඔයාගේ විස්තර, සෑහෙන්න තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කළා. ඉතින් මේක ඉදිරියට එනවා කියලා තමයි සටහන. ඉතින් කුවෙට් පොලිස් වාහනවල මැෂින් එකක් තියෙනවා. ඉතින් ඒ මැෂින් එකට සියලු තොරතුරු ඇතුළත් කරලා තියෙනවලු. ඉතින් ඒ බතායක වගේ ඉතින් මේක ඇතුළත් කරාම සියලු තොරතුරු ඒ හරහා තියෙනවා කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන් මේ ගැන දැනුවත් වෙන්න, මොකද ඉස්සරහට ගොඩක් අප්ඩේට් වෙනවා. අපි දන්නවා කුවෙට් එක එන්න එන්න අලුත් අලුත් දේවල් හදා දෙනවා. මේ එළිය වැඩ කරන කට්ටිය යම්කිසි වැරදි කරනකොට ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒ වගේම තවත් වැටලීමකදී පුද්ගලයන් 13 දෙනෙක්වත් අඩංගුවට අරගෙන තියෙනවා නොයෙක් වැරදි සම්බන්ධයෙන්. ඉතින් සටහන් කරලා තියෙනවා කුවෙට් පොලිසියට අවශ්‍ය පුද්ගලයන් කීප දෙනෙක් ඉඳලා තියෙනවා කියලා. ඒ වගේම තවත් කැප්ටගන් පෙති ඉතා විශාල ප්‍රමාණයක් සමග තවත් පුද්ගලයන් 2 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මෙතන ශාබු කියන මත්ද්‍රව්‍යයක් තියලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයා ලාංකිකයෙක් නම් අනිවාර්යෙන් මේ දේවල් දැනුවත් වෙන්න. කවදාකවත් ඔයා වැරදි වැඩක් නම් කරන්න එපා. මොකද මේ රටේ නීත්‍යානුකූලව ඉන්න ඔයාට වැරදි වැඩක් කරොතින් අනිවාර්යෙන් ඒකට දඬුවම් විඳින සිද්ධ වෙනවාමයි. ඒ හින්දා හොඳට තුරුදිග බල්ල වැඩ කරන්න, පරිස්සමෙන් ඉන්න. හමුවතවත් මේ වීඩියෝ එකෙන් හෙටත්.